සුබදාසක් බලන්නට සාදන පිළිගන්න දෙමින් චොරිච් YouTube channel එකට මම මේ වීඩියෝ එක කරන්න යන්නේ මෙන්න මේ වයර්ලස් මවුස් එකේ අන්බොක්සින් වීඩියෝ එක. හරියටම අපි වෙයිටි කතා කරනකොට වීඩියෝ එකට යමු. වීඩියෝ එක නරකනේ ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ හැදින් subscribe button එක click කරලා subscribe කරන්න. ඔයගොල්ලන්ට මම වීඩියෝ එක upload කරපු ගමන් notification එක ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න ඕන නම් එයා පෙතින් දින bell icon එක click කරලා all කරගන්න. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එක like එකක් දාන්න, ඔයගොල්ලෝ comment එකකුත් දාන්න. හරි ඔයගොල්ලන්ට වෙන්නේ දැන් මේ මවුස් එක DELL brand මවුස් එකක් මොකද මගේ ලැප්ටොප් එකට ඕන නිසා තමයි මම DELL brand එකම තෝරගත්තේ මේක වයර්ලස් මවුස් එකක් ඔයගොල්ලන්ට වෙන්නේ මෙතන brand එක ගහලා තියෙන WM326 කියලා එතකොට මේ මවුස් එක මම ගත්තා ඉතා සුළු මුදලකට මේක ඩරාස් එකෙන් වගේ ගන්නවා නම් ඩරාස් CV එකකින් ගන්නවා නම් 2000 ගණනක් වෙනවා ඒකට මම මේක ගත්තේ කොළඹින් වැඩදී DELL wireless mouse එක මේක මගේ කම්පියුටර් එකට හයිටම් වැඩ කරයි කියලා හිතනවා. හරි නම් අපි දැන් මේ box එක unbox කරගමු. ඔබට වෙනති කිසිම damage වෙන්න ඕන විදියට cardboard එක මේක wrap කරලා තියෙනවා. මේක තමයි mouse එක ඔබට පේන ඇති. හරි soft විදියට right click එක left click එකයි වැඩ කරනවා. මෙතන ඔබට වෙන හරි ස්ක්‍රෝල් එක තියෙනවා එතකොට මෙතන තව බටන්ස් කීපයක් තියෙනවා එතකොට මෙතන තියෙනවා මේ DELL කියලා බ්‍රෑන්ඩ් එක ගහලා තියෙනවා මෙතන තියෙන ඔන් ඔෆ් ස්විච් එක අපි මේ බොක්ස් එකේ තියෙනවා තව මැනුවල් මම හිතන්නේ මැනුවල් එක ඔබට පේන ඇති DELL wireless mouse quick start guide එක තියෙනවා එතකොට තව information හරි දැන් වෙන මවුස් එක නම් යට තියෙනවා බැටරි එක USB එකයි අපි දැන් බලමු මේ මවුස් එක කොහොමද යූස් කරන්න තියෙන්නේ කියලා quick start guide එකෙන් ඔබට මෙතන මවුස් එක තියෙනවා මෙතන ඔබට පේනක් තියෙනවා මෙතන cover එක ගලවන්න ඕනේ ගැලවුවට පස්සේ මෙතන තමයි USB එක තියෙන්නේ මෙතන බැටරිය දාන්න හරි අපි බලමු ඒ විදිහට කරන්න පුළුවන්ද කියලා ඔව් ඒක හරියි මේ මවුස් එකේ කවෙක් ගැලවෙනවා මේ විදියට. ඔයගොල්ලෝ පේන නියම විදියට මේක ඩිසයින් කරලා තියෙනවා. අයිනේ හොයන්නවත් බෑ කොහෙන්ද බැටරිය දාන්නේ කියලා. මෙතන USB එක තියෙනවා මේ මවුස් එක මං හිතන්නේ 2.4 GHz වල තමයි වැඩ කරන්නේ. මෙතන ඔයගොල්ලෝ පේන දේ තියෙනවා කොම ගයිඩ් එක දීලා ඒක වෙන්නේ. හරි. ඒක ඔයගොල්ලන්ට මේ විදියට ගන්න පුළුවන් USB එක. මේක ඔයගොල්ලන්ගේ PC එකට ලැප් එකට හරි ඕන එකට ප්ලග් කරගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ගේ OTG කේබල් එක කරා ඔයගොල්ලන්ගේ මොබයිල් ෆෝන් එකට ප්ලග් කරගන්න පුළුවන්. අපි දැන් බලමු බැටරි එක දාලා වැඩ කරනවාද කියලා මම බැටරි එක ගත්තා. හරි ඔන් කරලා බලමු. ඔබලමේ මේ ලයිට් එකක් නම් ඔන් වෙන්නේ නැහැ. අපි බලමු මේක කෙලින්ම කම්පියුටර් එකටම ප්ලග් කරලා මොන විදියට වැඩ කරන්නේ කියලා. ඔබට පේන ඇති කිසිම ලයිට් එකක් නම් පත්තු වෙන්නේ නැහැ. හරි අපි බලමු නේ කමන්. අපි බලමු නේ මේ කොහොමද දැන් PC එකට කනෙක්ට් කරගන්නේ කියලා. හරි අපි දැන් PC එකට කනෙක්ට් කරගන්න යමු. ඔබට පේන ඇති මේ විදිහට ස්විච් එක ඔන් කරන්න කියලා ඔක්කොම තියෙනවා. හරි දැන් ස්ටාර්ට් ගයිඩ් එකේ මේවට ඉවරයි. දැන් අපි මේ දෙක කනෙක්ට් කරලා බලමු මවුස් එක වැඩ කරනවාද කියලා. හරි දැන් මම මගේ DELL ලැප් එක ගත්තා. අපි දැන් මවුස් එකේ තියෙන USB එක එඩිට් කරමු. මම ට්‍රේ එකක් දැම්ම දැන් මවුස් එක අපි ඔන් කරමු. අපි දැන් මවුස් එක ඔන් කරලා තියෙන්නේ. අපි අපේ ලැප්ටොප් එක ඔන් කරගමු. හරි ඒක ස්ක්‍රීන් එක ආවා. අපිට පේනවා ඒ ස්ක්‍රීන් එක ඇවිල්ලා තියෙන්නේ. හරි දැන් අපි බලමු මවුස් එක වැඩ කරනවද කියලා. දැන් මම USB එක මේ පැත්තට ප්ලග් කරගන්නම්. වෙන කිසිම එකක් ප්ලග් කරේ නැහැ මේක විතරයි තැන්ට ප්ලග් කරලා තියෙන්නේ
අයගොන්න පේනවාද මවුස් එක හරියටම වැඩ කරනවා බිලෙන් පාස් මම මේ තියර තියෙන තැනට වැඩ කරන්නේ මම වෙන එකක් මෙතනින් කියලා ගන්නම් මවුස් එක මේ නෝමල් මේක උඩ වැඩ කරන්නේ ඒ නිසා මම මෙයාගේ කොලයක් යූස් කරනවා මවුස් පෑඩ් එකක් උනත් පුළුවන් හරි දැන් මවුස් එක යූස් වෙනවා ඔයගොල්ලන්ට පේන ඇති ලැප් එක රිෆ්‍රෙෂ් කරන්න පුළුවන් අපි මොකක් හරි ඔන්දිස් පීසිය ඕපන් කරගෙන මොකක් හරි වීඩියෝ ක්ලිප් එකක් දාන්න ඒකට පෙන්නේ තියෙක ප්ලේ වුණා මම මේ වින්ඩෝ එක ක්ලෝස් කරගන්නම් මං තව වීඩියෝ එකක් දාලා පෙන්නනම් මේ මවස් එක යස් ගන්න හොඳ මවස් පෑඩ්ඩයක් ගත්ත නම් මීට වඩා ලේසි වෙනවා හරි එනම් අද වීඩියෝගෙන් මවගන්න ගෙනාවේ මගේ අලුත් මවස් එක අන්බොක්ස් කරන්න වීඩියෝ එක හැරින් අපි මේ වගේ තව අලුත් අන්බොක්සින් වීඩියෝකින් ආයි හම්බ වෙමු මං ඊළඟට අන්බොක්ස් කරන්න යන්නේ මයික්‍රොස්කෝප් එක USB මයික්‍රොස්කෝප් එක හරිනම් ඒකේ ගැනත් මං ඊළඟ අන්බොක්සින් වීඩියෝ එක ගැන ඒකේ එන්නම් හරිනම් අපි අලුත් වීඩියෝකින් හමුමු මේ Dewmin Tronics channel එකත් එක්ක හිටපු හැමෝටම සුභ සුදවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මතක තියාගන්න මගේ channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න කියලා ඉල්ලනවා ඒ හැපෙතෙන් තියෙන bell icon එක click කරලා all කරගන්න එතකොට ඔයගොල්ලන්ට පාට අලුත් වීඩියෝ දාපු මම පොඩි notification එක ඔයගොල්ලෝ දාවටම ගින්න ගන්නවා හරිනම් අපි අලුත් වීඩියෝකින් හම්බෙමු මේ වීඩියෝ හොඳයිද නැද්ද කියලා rating කරන්න පහලින් comment එකක් දාන්න video like එකක් දාන්න හරිනම් අපි අලුත් වීඩියෝකින් හම්බෙමු